අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් සත්‍ය ප්‍රථමයෙන්ම ඔබට කියන ස්වාධීන රූපහානී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ඔබ එක්වන්නේ ප්‍රථමයෙන් දවසම සුකල ප්‍රවෘත්ති සිරස්තල පොත් සිටිය ගැන විජේදාස කියන්නේ බොරු රටේ නීතියට පටහැනි කිසිම දෙයක් නැහැ ඇමති කෙහෙලිය කියයි කොළඹ වරාය නගරය ව්‍යවස්ථානුකූලයි තවමත් කෙටුම් පතක් පමණයි ජනාධිපති නීතිඥ යූ ආර් හෙලිකරයි විජේදාසගේ පටු දේශපාලන න්‍යාය පත්‍රයට මහා සංගරුවනෙන් දැඩි විරෝධය ජල මණ්ඩලයේ ජල මීටර හොරකම් කළ සජිත් පිලේ දැරණියගල සභාපති බන්ධනාගාරයට LTTE යලි පණ දෙන්න හදපු පස් දෙනෙක් උතුරේදී අත්අඩංගුවට නීල වර්ණයෙන් සැරසුණු ජනතාව උදෑසන 7:16ට හිස තෙල් ගා නිදුක් නිරෝගී සුවය පතයි කොරෝනාව ලෝකයේම ජීවිත 30 ලක්ෂයක් පිළිගනි රටේ මූලික නීතියට පරිබාහිර කිසිදු කටයුත්තක් කොළඹ වරාය නගරයේ පිළිබඳ පනත් කෙටුම් පතේ අඩංගු වෙලා නැහැ කියලා රජය පැහැදිලිවම සඳහන් කරනවා. මේ තුලින් සිද්ධ වෙන්නේ ආයෝජන ගලායම පමණක් විතරයි කියලා ජනමාධ්‍ය අමති කෙහෙලිය රඹුකැල මහත්මයා අවධාරණයෙන්ම කියනවා. ගන්ති ඔව් ඒ වගේම ශ්‍රී හාන් වරාය නගර ව්‍යාපෘතියෙන් අපේ රටට රැකියා අවස්ථා 83,000ක් විතර නිර්මාණය වෙනවා කියලා. ඒ නිසා මේ වගේ වටිනා ව්‍යාපෘතියකට එරෙහිවන එක රටට කරන අසාධාරණයක් කියලා රාජ්‍ය අමති අජිත් නිවාඩ් කප්රාල් මහත්තයාත් කියනවා. පෝට් සිටිය කියන වැඩපිළිවෙලට දේශපාලන වශයෙන් සහ එහි තියෙන අනාගතය දකින්න දකින්න කුහකත්වයේ ඉස්මතු වෙන බොහෝ දෙනෙක්. දැන් මේ ක්‍රියාත්මක කිරීමේදී අපි කිසිම අවස්ථාවක සාමාන්‍ය තත්ත්වෙන් මිදිලා නැහැ. විවිධායකයේ විවස්ථාදායකයේ අධිකරණේ අපි මෙතනින් බයිපාස් කරලා නැහැ. මේ පනතේ ලංකාවේ මූලික නීතියට එහෙම නැත්නම් මූලික විවස්ථාවට පටහැනි කිසිම දෙයක් තියෙනව නම් ඒක සහතික වෙනවා. ඒවත් දෙයක් අපි කරන්නේ නැහැ. සුප්‍රමාසාවේ දෙන නියෝග පිළිපැදීමට අපි බැඳී සිටිනවා. මේ කියන කතු 100%ක් අසත්‍යයි. ඒ නිසා මේ ගැන වාද විවාද කරන්න ඕනෑම තැනකට අපට හැකියාවක් තියෙනවා. දැන් මේ මූලික විවස්ථාවට එකඟයි කියලා රජයට උපදෙස් දෙන පිළිගත්ත නීතිපතිවරයා අපිට දන්නලා තියෙනවා නිල වශයෙන්. ඒ නිල වශයෙන් දැන්නුවාට පසුව තමයි මේ කටයුතු එතනින් ඉදිරියට අපි ගෙනිච්චේ. රට ඉදිරියට ගෙනියන්න තියෙන ශක්තිවත්ම ආයුධයක් හැටියට දකින මේ වැඩපිළිවෙල ගුණ විදියකින් හෝ කඩාකප්පල් කිරීමේ ඉතාමත්ම අසාර්ථක කුහක අදහසකින් ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් හැටියටයි මම දකින්නේ. හැබැයි විජේදාස රාජපක්ෂ මහත්මයා එවලේ චෝදනාවක් කරා. හැබැයි මම දකිනවා මහා ද්වේෂයකින් තමයි මේ සම්බන්ධව කතා කරන්නේ. මම ඒකට කනගාටු වෙනවා. මේ රටට අහිතකර වැඩක් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මහින්ද රාජපක්ෂ මහත්මයා රජය කරන්නේ නැහැ කියන සහතික අපි දෙනවා ඔබට. ආයෝජකයන්ට පහසුතාවය ලබා දෙන පනත තමයි මේ පනත. මේ පනත ඇවිල්ලා මේ රට බෙදන්නවත් රටට හානි කර වෙන දෙයක්වත් නෙමෙයි. අලුත්යෙන් රැකියාවල් 83,000ක් හදන්න පුළුවන් ක්‍රමවේදයක්. මේ 83,000කට රැකියාවල් දෙනවා කියලා කියන්නේ ඩොලර් වලින් පිටරට යන්නේ නැතුව ලංකාවේ ඉඳලා ජොබ් එකක් කරගන්න පුළුවන් කියලා කියන්නේ ඒ අයට මේ අනාගතේම ගොඩ ගන්න පුළුවන් වෙන තැනක්. ඉතින් ඒ විදිහට හදන්නට නම් ඒ ආයෝජනය මේ රටට ගලා එන්නට ඕනේ. ඩුබායි වලට සිංගප්පූරුවට නිකම්ම ගිහිල්ලා ආයෝජනය ආවේ නැහැ. ඒ ආයෝජනය ආවේ ඒ රටේ ඒ ක්‍රමවේදයන් හදපු නිසා. ඉතින් අපිත් ඒ අයත් එක්ක තරඟ කරලා මේ රටට අලුතෙන් ආයෝජනය ගෙන්න ගන්න නම් අපි ඒ වගේ පසුබිමක් හරි ගසන්නට අවශ්‍යයි. මේ අලුත් හරවුම් ලක්ෂ්‍ය එනවට සමහරක් අය කැමති නැහැ කියලා. මේ පනතේ කිසිම තැනක චීනේ කොලනියක් වෙනවා කියලා කොහෙතනකවත් නැහැ. අනිත් එක දැන් චීනේ කොලනියක් වෙනවා කියලා කියන්නේ නැතුව මාධ්‍ය කියන්න ඕනේ නැහැ. එහෙනම් ගිහලා උසාවිය කියන්න පුළුවන් මේ මේ පනතේ මනේ අහවල් වගන්තිය ඔස්සේ චීන කොලනියක් වෙනවා මේක. ඉතින් ඒ නිසා මේ පනතට මේ ඉඩ දෙන්න එපයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න පුළුවන්. ඇයි කියන්නේ නැත්තේ? ඒක කියන්නේ මිනිසුන්ගේ මුලා කරන්න. මේ පසුබිම ඔස්සේ අලුත් ආයෝජන ඇවිල්ලා ඇමරිකානු ඩොලර් බිලියන 15ක ඇමරිකානු ඩොලර් මේ ආයෝජන තමයි බලාපොරොත්තු වෙන ඊළඟ අවුරුදු පහ තුළදී. ඊගන්ති වරාය නගරය ගැන ආණ්ඩුවේ මතය විශේෂ මාධ්‍ය හමුවක් පවත්වලා ඒ විදිහට අද රටටම හෙළි කළා. මේ සම්බන්ධයෙන් නීතිමය කරුණු ගැනත් විවිධ මත පළවෙනවා.
ඔස්රිහන් මේකේ ඇත්ත නැත්ත මොකක්ද නීතිමය තත්වය මොකක්ද මේ ගැන නීතිපතිවරයාත් ඒකම නීති විශාරදිනුත් මේ වෙනකොට අදහස් පළ කරලා තියෙනවා පසුගිය 8 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පිහිටවීමට අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මෙවන විට පෙත්සම් 15ක් ගොනු කර තිබෙනවා මේ කෙටුම්පතේ තිබෙන දේවල් ඕනෑම කෙනෙකුට පෙන්වා දෙන්න පුළුවන් මුල් අවස්ථාවේදීම තමන් විසින් හිතන ආකාරයට එය අපේ රටේ ව්‍යස්ථාවට පටහැනි දෙයක් කියලා. ඒතර ව්‍යස්ථාවට පටහැනි දෙයක්ද නැද්ද කියන එක සියලුම පාර්ශ්වයන්ගෙන් श्रेष्ठाधिकारी ජනමත විචාරණයකට ගිහිල්ලා ජනමත විචාරණයකින් ඒක අනුමත වුණාට පස්සේ තුනෙන් දෙකක බලයකින් ඒක සම්මත විය යුතුයි කියලා. එසේ නොමැති අවස්ථාවකදී ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරනවා මේ තියෙන කෙටුම්පතේ තිබෙන වගන්තීන් කිසිසේත් ව්‍යස්ථාවට පටහැනි නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවේ විසින් එවැනි අවස්ථාවකදී වැඩිතර බහුතර ඡන්දයෙන් ඒ සම්බන්ධයෙන් සම්මත කරගන්න පුළුවන් කියලා. ඒතර අපේ රටේ තියෙන සාමාන්‍ය නීතිය ඒ කලාපයට අනිවාර්යයෙන්ම බලපානවා. අපරාධ වගකීමක් තිබුණොත් ඒ ඕනෑම වෙලාවක ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න හැකියාව ශ්‍රී ලංකාවේ පොලිසියට තිබෙනවා. ඒ නිසා අපි කලබල විය යුතු වන්නේ නැහැ. අපි මේ පනතේ තියෙන වටිනාකම තේරුම් අරගෙන හැබැයි ඒවායින් වෙනත් රටක අය අයුතු ප්‍රයෝජන ගැනීම වළක්වාලීම සඳහා කටයුතු කරනවා විනා ඒ අයට වාසිසහගත වෙන දේවල් කරන්න හදනවා නම් ඒක වැරදි. මේ ආයෝජන කලාපයක් පිහිටුවීම ඕනෑම කෙනෙක් පිළිගනිමේ අපේ රටට වෙන විශාල ප්‍රගතිදායි දෙයක් රටේ විශාල උන්නතියක් ඇති වෙන දෙයක්. හැබැයි ඒ වගේම අපි මතක තබා ගත යුතුයි ඒක මාර්ගයෙන් කවුරු හරි ඇවිල්ලා අපේ රට ආක්‍රමණය කරන්න හෝ අපේ රටේ ඉඩම් කොල්ල කන්න හදනවා නම් ඒකට කිසිත් රජයේ ඉඩ දෙන්නේ නැtei කියන අපේ විශ්වාසය තියාගන්න ඕනේ. මේ අතර වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි නැති බව නීතිපති දප්පුලද ලිවේරා මහතා ජනාධිපති ලේකම් ආචාර්ය පීබී ජයසුන්දර මහතා දැනුවත් කර තිබෙනවා. නීතිපතිවරයාගේ නිවේදනය උපුටා දක්වමින් डेली न्यूज पुआत सदहन करते दहतुन्मन विवसा संशोधने किसी तहनमकट हो पनवन लद सीमा किरीमकट अदाल पनत केटुं पत पटहनी नति बवाई में संभन्देन मीट पिर आचारे पीबी जय सुंदर महता नीतिपतिवर्या देनुवात कर्मीन यवु लिपियकट पिलितुरु लसाई नीतिपतिवर्या अदाल निवेतने निकुत कले මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙවන විට විවිධ අදහස් පළවනවා. විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා දේශයට ආදරය නම් ඌට තිබෙ මේ මාධ්‍යයට ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා කණ්ඩායම් රැස්වීම තියෙනවා. ඉතාලම පැහැදිලිව ඒ කණ්ඩායම් රැස්වීම කියලා යම් සිල් ගැටලු තියෙනවා निराකරණය කරන්න පුළුවන්. ජනාධිපතිතුමා මේ සෑම දෙයකටම සවන් දෙන හොඳ නායකයෙක්. ඒ වගේම තමයි එතුමා ඉතාලම වැරදි ප්‍රතිරූපයක් මේ රටේ මවන්නේ. වරාය නගරය ඇතුලේ මහජනාක්ෂක අමාත්‍යාංශය යට තියෙන පොලිසිය තමයි නීතිය සහ සාමය රකින්නේ. ඒ වගේම තමයි හෙලිකොප්ටර් එකක් බාන්න උනත් ඒකට අපෙන් තමයි පර්මිෂන් ගන්න ඕනේ මේක වෙනම රටක් කියලා වෙනම බද්දක් ගෙවන්න ඕනේ කියලා ඉතාලම වැරදි ප්‍රකාශ කරනවා. ඉතින් මේක යම් කිසි සංගවිච්ඡ න්‍යායපත්‍යක් තියෙනවා. ඉතින් ඒක හරීම වැරදි. මේ රටේ කොතනකවත් තවත් රටක කොලොනියක් බවට පත් වෙන ඉඩ දෙන්නේ නැහැ. ඒක බොහොම පැහැදිලි. අපි කියන්නේ කවුරු මොන ආයෝජකයෙක් ආවත් අපේ රටේ තියෙන නීතිය ඒ ප්‍රදේශයේ ක්‍රියාත්මක විය යුතුමයි. අපේ රටේ නීතියට ඉහළින් එයාට යන්න බෑ. 2015 සිට 2019 යුගයේ ආයෝජන අපේ රටට පැමිණියේ නැහැ. ඉතින් එහෙනම් අතිශයින් තරඟකාරී ලෝකයක අපේ රටේ මොකක් හරි ආකර්ෂණයක් තියෙනවානේ ආයෝජකයන් මෙහෙට ගෙන්වා ගැනීම. ඉතින් ඒ සඳහා තමයි මේ පනත ඉදිරිපත් කළේ. රටේ ආර්ථිකයට රටේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා මේක අත්‍යවශ්‍ය කාලෝචිත පනතක්. අපි අපේ ස්ථාවරය තමයි මේක ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන් අනුකූලයි. නීතිපතිතුමා ලිඛිත සහතිකයක් දීලා තිබෙනවා. එතුමා අධ්‍යයනය කළා තියෙනවා පනත කිසිම අයුරින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙලා නැහැ කියලා. පනත පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් පාර්ලිමේන්තුවට පනත එන්න කලින් අධිකරණයට යන්න පුළුවන්. හැබැයි මේක උපකල්පනය කළා. පටු අරමුණු කරා ගිහිල්ලා මේ රටේ සමස්ත ආර්ථිකය වටන උත්සාහ කරනවා නම් ඒක වැරදි. පෝට් සිටි එක තුල බිහි වෙන්නේ අනාගතයේ මේ රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන් පිරිසිදු රැකියා උත්පාදනය කරන්න. ඉතින් එදා BOI එක හදනකොට විරුද්ධ වෙච්ච ආකාරයට මාත සමහරු පෝට් සිටි එක හදනකොට විරුද්ධ වෙනවා. ඉතින් මම හිතන්නේ මේක ඇවිල්ලා මේ වැරදි මතයක් මිස වෙනත් කාරණයක් නෙවෙයි. විජේදාස රාජපක්ෂ මැතිතුමාට සඳහන් කරන්න ඕනි. ඔබතුමා දේශපාලඥයෙක් වගේම වෘත්තිකයෙක් විදිහට කල්පනා කරලා බලන්න. අපේ පක්ෂ
ඇතුලේ ප්‍රශ්න නිර්මාණය කරන්න ඒ වගේම රට ඇතුලේ ප්‍රශ්න නිර්මාණය කරන්න ඒක එතනිනුත් එහාට ගිහිල්ලා ජාත්‍යන්තර වශයෙන් ප්‍රශ්න නිර්මාණය කළා අවුරුදු ගණනාවක් තිස්සේ දශක ගණනාවක් තිස්සේ අපේ රටට උදව් කරන ඉතාම බලවත් ධනවත් රාජ්‍යයන් අපේ රටත් එක්ක බේද බින්න කරන්න ඔබතුමා නිර්ර්ථක උත්සාහයක යෙදෙනවා ඔබතුමාගේ තියෙන පෞද්ගලික කෝන්තර නිසා මෙවැනි අර්බුද නිර්මාණය කරන්න උත්සාහ කිරීම ඉතාම වැරදි සහගත කටයුත්තක් බව මම සඳහන් කරන්න ඕනි महजन नियोजितयान रटे जातिक प्रश्नवलदी तमंगे पौद्गलिक न्यायपत्रवलट वेडकिरीम किसी सेत्म सुदुसु नह केला महासंग्रत्ने अवधारणे करनो ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනතාවාදීව රටපාලනය කරද්දී ජනාධිපතිතුමා සම්බන්ධයෙන් සිදු කරන ඇතැම් ප්‍රකාශ ගැන මහා සංකරත්නය දැඩි අප්‍රසාදයක් පළ කරනවා විජේදාස රාජපක්ෂ මැතිතුමා කතා කළා යම් යම් ප්‍රශ්න තියෙනකොට මේවා ජනමාධ්‍ය තුලට ඇවිල්ලා කතා කරන්න පෙර අඩුපාඩු ඒවා තියෙනවා නම් ඒවා විනාශ කරලා හදාගෙන කවුරුත් එකතුෙන් මේක කටයුතු කරනවා නම් බොහොම හොඳයි නේද අපි කතා කළ යුතු දේ තියෙනවා නොකළ යුතු දේ තියෙනවා ඒත් ඒ නිසා කතා නොකළ යුතු දේ කොයි වෙලාවකවත් කතා නොකළ යුතුයි මං හිතන්නේ ගෙවල් වල තියෙන දරු දරුවන් ගැන කතා කරන්න ඕනේ නෑ බිරිඳ ගැන කතා කරන්න ඕනේ නෑ මේක රටේ තියෙන ප්‍රශ්නේ පමණක් කතා කරනවා නම් මං හිතන්නේ මීට වඩා වැදගත් වෙයි රාජපක්ෂ පවුල මේ රට පාව දෙන්නේ නැති බව නම් මගේ විශ්වාසය තියෙනවා දැනට මන්ත්‍රීවරු තම තමන්ගේ පුජ්‍යලික න්‍යායපත්‍රවලට කටයුතු කරමින් ජනාධිපතිතුමාත් රජයත් විවේචනය කිරීම කිසිසේත්ම අගය කරන්න පුළුවන් දෙයක් නොවේ අත්නෝමතික ක්‍රියාවන් නතර කරලා මම දකින විදිහට හැමදිනම උත්සාහ දරන්නට ඕන ජනාධිපතිතුමාට පූර්ණ සහාය දෙමින් මේ ඉදිරි කාලය තුළ රට ගොඩනගන්න මේ රටේ ජනාධිපතිතුමා ඇත්තටම ඉතාමත් කාරුණික හදවතක් ඇති උතුංග කෙනෙක් එතුමාට තිබෙන යෝධ ශක්තිය තමයි අතිගරු මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා. එම නිසා මේ ප්‍රශ්නවලදී දරුවන්ට මඩ ගසා ගැනීම ඉතාමත්ම කනගාටුදායකයි. මොකද හැම ප්‍රශ්නයකදීම දරුවෙකුට මොකක් හරි වේදනාබර දෙයක් කිව්වම මව්පියන්ට ඊට වඩා රිදෙන දෙයක් තවත් ලෝකේ ඇත්තේ නැහැ. ඒක නිසා පෞද්ගලික දේවල් වලදී හෝ එවාගෙම ජාතිය ඉරලම් විසඳන කාර්යයන් වලදී හෝ දරුවන් පිළිබඳව ප්‍රකාශ නොකර ඉන්නවා නම් මං හිතන්නේ ඉතාමත්ම කාලෝචිතයි. ඉතින් ජනාධිපතිතුමාගේ පුත් එකම පුතයි ඉන්නේ. මම හිතන්නේ එතුමා මේ සමාජයට තාම හඳුන්වලා දීලවත් නැහැ. ඒක නිසා එතුමා මං හිතන්නේ උගත් දරුවෙක්. ඒක නිසා දරුවන් සම්බන්ධයෙන් කරන ප්‍රකාශ අපි ඉතාමත්ම කනගාටුවට පත් වෙනවා ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් जातिक जल संपादन मंडले जल मीटर अणु अटाक होरकम करला केला चोदना लबपु सजित पिलट बले हिमिलातीन दर्नीकल प्रादेश सभावे सभापति लक्ष्मण राजकर्ण अत्तनंगुडगत्ता अधिकरने इदिरिपात करपु सभापति वर्या रक्षित बंदनागार गतकला දරණිය කළ කුඹුරුකම ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියකට අවශ්‍ය ජල මාපක 477ක් සහ තවත් උපකරණ තොගයක් ගබඩා කර තිබූ ස්ථානයෙන් කිසියම් පිරිසක් පැහැරගෙන ගොස් තිබුණා. ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලදී අදාළ ගබඩාවේ ලිපිකරු ඇතුළු සැකකරුවන් 3 දෙනෙකු මීට පෙර අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෙළවූ තොරතුරු මත ජල මාපක අණු 8ක් සමග දැන්නියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවා. සභාපති ලක්ෂ්මන් රාජකර්ණ මහතාගේ මවගේ නිවසේහි මෙම ජල මාපක සංවා තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. පොදු දේපළ විශේෂලා කරනු ලබන වැරදි පිළිබඳ පනත යටතේ අත්අඩංගුවටගත් සැකකරුවන් පිරිසක් මීට පෙර අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. එම සොරකම් කරන ලද ජල මීටර වලින් කොටසක් ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ බාරේ තිබී සොයා ගැනීමෙන් අනතුරුවයි ඔහු ඊයේ දින අත්අඩංගුවටගෙන අද දින අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ. දෙහිඔවට ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් සභාපතිවරයා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනිතා දක්වා රක්ෂිත බන්දනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා. එල්ටීටීට ආයේ පණ දෙන්න උත්සාහ කළ බවට සැකකරන පුද්ගලයන් 5 දෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. මේකෙන් අදහස් පළ කරන සරත් වීරසේකර මහත්තයා ජනතාවකින් ඉල්ලන්නේ මේ වගේ ත්‍රස්ත ක්‍රියාවලට අනුබල දෙන පිරිස ඉන්නව නම් වහාම දැනුම් දෙන්න කියලා.
බුද්ධාංශයෙන් ලැබිච්ච තොරතුරු මත යාපනයෙන් හතර දෙනෙකුයි කිලිනොච්චෙන් එක්කෙනෙකුයි පස් දෙනෙක් අපි අත්අඩංගුවට ගත්තා. ඒ කට්ටියගෙන් දැනට විමර්ශනය කටයුතු කරනවා, ප්‍රශ්න කරගෙන යනවා. LTT ක්‍රියාකාරම් වලට නැවත වරක් අතහිත දීම, නැත්නම් කිසුවන් ඔසවන්නට තැත් කිරීම යන බුද්ධි තොරතුරු තමයි ලැබුණේ. ඉතින් අපි බුද්ධාංශ හැමතැනම තියෙන නිසා, ඒ වගේම ජනතාවගෙනුත් යම් යම් තොරතුරු ලැබෙන නිසා අපිට මේ කටයුතු කරන්න පුළුවන් වෙනවා. හැමතිස්සෙම අපි ජනතාවගුත් මීගලෑව රැස්වෙහෙර රජමහා විහාරයට ඊයේ දිනේ සැක කටයුතු පුද්ගලයෙක් පැමිණ තිබෙනවා. චීවර ධාරයෙකු ලෙස පෙනී සිටි මේ සැක කටයුතු පුද්ගලයා ගැන මෙවන විටත් පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහත්මයා කියනවා. ඊයේ දහවල් කාලේ මීගලෑව පොලිස් වසමේ රැස්වෙහෙර රජමහා විහාරයට එක්තරා පුද්ගලයෙකු බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් ලෙස පෙනී සිටමින් පැමිණ තිබෙනවා. එසේ පැමිණීමෙන් අනතුරුව එම පුද්ගලයා ගැන සැකසිතූ විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු අසල පිහිටි කැලෑවකට පලා ගොස් තිබෙනවා. එම කැලෑව කහල රක්ෂිතය ලෙස හඳුන්වනවා. ඊයේ සිට මේ දක්වා කාලය තුළ මීගලෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ගම්වැසියන් විසින් එම කැලෑව ආශ්‍රිතව මෙහෙයුමක් දියත් කර තිබෙනවා. මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු යම් අපරාධයක් සිදු කිරීමට පැමිණ ඇතැයි අනුමාන කෙරෙනවා. මෙවැනි හැඩහුරුකම් ඇති පුද්ගලයෙකු පිළිබඳව යම් තොරතුරක් වෙතොත් මීගලෑව පොලිස් ස්ථානාධිපතිවරයාගේ 0751859 1287 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස කාරුණිකව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ සුබ නැකත අද උදේ 7:00 විනාඩි 16ට යෙදිලා තිබුණා. මුළු රටේම ජනතාව මේ නැකතට හිස තෙල් ගන්න එක් වෙලා හිටියා. මේ අවුරුද්දේ හිස තෙල් ගන්න චාරිත්‍රය ඉටු කරන රාජ්‍ය උත්සවය පැවැත්ුණේ පෑලියකුඩ විද්‍යාලංකාර පිරිවෙනේදී. හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදී පැවැත්ුණේ. අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, ආචාර්ය බන්දුල ගුණවර්ධන හා රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකුඩ යන මහතුරුන්ගේ සහභාගීත්වයෙන් දේශීය වෙදකම ප්‍රවර්තන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයයි එය සංවිධාන කර තිබුණේ. පෙරවරු 7:16 යෙදුණු සුබ මොහොතින් හෙළ සිරිත් විරිත්වලට මුල් තැන දෙමින් හිසතෙල් ගෑම සිදු වුණා. කැලණිය විශ්වවිද්‍යාලය කුලපති මහාචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලදම්ම ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් එම කටයුතු සිදු වුණේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හිස තෙල් ගෑමේ චාරිත්‍රය අග්‍රාමාත්‍ය නිල නිවසේදී ඉටු කළා. ආගමික වතාවත් වලට මුල් තැන දෙමිනුයි එම කටයුතු සිදු කෙරුණේ. මදන්වල රජමහා විහාරාධිපති පූජ්‍ය වැල්ලකිරිය සුමංගල ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය හිස තෙල් ගෑම සිදු කළා. ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙන්ම රාජමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාද එම අවස්ථාවට එක්ව සිටියා. ස්වාධීන රූපවාහිනී හිස තෙල් ගෑමේ උත්සවය පැවැත්ුණේ තලවතුගොඩ ශ්‍රී බෞද්ධහරාම සිරිසුමන විහාරස්ථානයේදී. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හිස තෙල් ගෑමේ උත්සවයට ස්වාධීන රූපවාහිනී කාර්ය මණ්ඩලයේදී එක්ව සිටියා. ශ්‍රී බෞද්ධහරාම සිරිසුමන පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය අන්දලුවේ විජිතවංශ ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් එම කටයුතු සිදු වුණා. තංගල්ල පොළොන්මාරුව පුෂ්පාරාම විහාරස්ථානයේදීද හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කිරීම සිදු වුණා. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාදේ මවස්සාවට එක්ව සිටියා. හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවයට සමගාමීව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය උත්සවය ගංගුඩවිල පැඟිරිවත්ත විවේකාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. විහාරාධිකාරී පූජ්‍ය ඌරුගමුවේ ධම්මදසී ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති එය සංවිධාන කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතායි. ඇමිලිපිටිය පලෙබැද්ද ශ්‍රී සංඝපාලා රජමහා විහාරස්ථානයේදීද හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කළා. විහාර භාරකාර පූජ්‍ය කොකාවල කෝසල ස්වාමින් වහන්සේගේ මෙහෙවීමෙන් පැවති එම වැඩසටහනට මහජන නියෝජිතයන් කිහිප දෙනෙකු දෙක්ව සිටියා. දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අලියතුන් ඇතුළු සතුන්ගේ හිසතෙල් ගෑම සිදු වුණා. සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජෙනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. සතුන්ගේ හිසතෙල් ගෑමේ කාර්යයට සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලයේද සහභාගී වුණා. සුබ මොහොතින් හිසතෙල් ගෑමේ උත්සවයක් රිටිකල වෙදමැතුරේදීද සිදු කෙරුණා. චාරිත්‍රවලට මුල් තැන දෙමින් රිටිකල දේවේන්ද්‍ර වෙදමහතාගේ ප්‍රධානත්වයෙන් හිසතෙල් ගෑම සිදු කෙරුණේ පුත්තලම සාලිවැව ප්‍රදේශයේ පිහිටි රිටිකල වෙදමැතුරේදී.
හිගන්ති විදේශගත වෙලා ඉඳලා අපේ රට ආය එන පිරිසගෙන් වැඩි දෙනෙක් කොරෝනාවට ගොදුරු වෙලා ඉන්න බව තහවුරු වෙනවා. මේ හින්දා ඒ වගේ පැමිණෙන අය සීමා කරන්න නැත්නම් පාලනයකට ලක් කරන්න තීරණ වෙලා තියෙනවා. ඕස්රිහාන් තත්වය එහෙම වෙද්දී කොරෝනාවට ගොදුරු වෙලා හිටපු තවත් 221 දෙනෙක් අද පූර්ණ සුවය ලැබලා ඔවුන්ගේ නිවසුලට ගිහිල්ලා තියෙනවා. මෙදක්වා මෙරටින් කොරෝනා ආසාදිතින් 96186 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අතුරින් 2960 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 305ක්. තවත් කොරෝනා රෝගීන් 221 දෙනෙකු අද දවසේ සුවය ලබා පිටව යාමත් සමග මෙදක්වා මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 92832ක් බව සෞඛ්‍යාංශ පවසනවා. මෙරට සිදු ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 615ක්. මේ අතර මෙරටට පැමිණෙන විදේශිකයන් අතර කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහළ කොස් ඇති බව වසංගත රෝග විද්‍යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සම්බරවීර මහතා පෙන්වා දෙනවා. අප්‍රියල් මාසයේ අපේ රටතුලින් රෝගීන් 3480 දෙනෙක් හඳුනා ගන්නකොට එයින් 538 දෙනෙක්ම විදේශවල සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි අය, මැද පෙරදිග සිට පැමිණෙන අයත්, ඇතම් ප්‍රමාණයක් යුරෝපයේ සිට පැමිණෙන අයත් මේ අතරට ඇතුළත් වෙනවා. අපේ රටතුල මේ කොවිඩ් 19 රෝගයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අපේ රටතුලට විදේශවල සිට පැමිණෙන අය යම්කිසි විදියකින් සීමා කිරීමක් හෝ පාලනය කිරීමක්, ඒ වගේම ඔවුන්ගේ නිරෝධායනය කිරීම දැඩි කිරීමක් සමහර විට අපිට කරන්න සිද්ධ වෙනවා. සිංහල හින්දු අලුත් අවුරුදු සමය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කිරීමෙන් බලාපොරොත්තු වූයේ උත්සව සමයේ වෛරසයේ පැතිරීම වැළැක්වීමට පියවර ගැනීම බව විශේෂඥ වෛද්‍ය එස් එම් ආනල්ඩ් මහතා පවසනවා. කියන්න කනගාටුයි, ඇතැම් පිරිස් කටයුතු කළ ආකාරය අනුව මෙම රෝගය බෝවන තැනට කටයුතු කරන බව අපිට පෙනී ගිහිල්ලා තියෙනවා. මේයින් ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ මෙම රෝගය ඉදිරියේදී රට තුළ වේගයෙන් ව්‍යාප්ත වීමේ හැකියාවක් ඇතිවීමයි. ඔබ ඔබගේ කාර්යභාරය වගකීමෙන් ඉටු නොකළහොත් නීතිමය ප්‍රතිපාදන ඕනතරම් තියෙනවා. එම නීතිමය ප්‍රතිපාදන අපිට ක්‍රියාත්මක කරන්න වෙනවා මෙලෙස දිගින් දිගටම ගියොත්. යුගන්ති අමතක නැති මතකයන් තුලින් අපි මේ රටේ ඉන්න ප්‍රවීණතම කලාකරුවන් වගේම විවිධ ශේත්‍ර දස්කම් විස්කම් පාපු අය ගැන රටට යලිත් මතක් කරලා දෙනවා. ඕ ශ්‍රීහාන් අද අපි මතක් කරලා දෙන්නේ අපේ රටේ සිනමාවෙත් ටෙලි නාට්‍යෙත් නළු නිළියන් රසක්ම හැඩගන් වූ ශිල්පී කෙනයි. මේ ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පියා වෙනින් කවුරුත්ම නෙවෙයි සරත් රණවීරයි. සරත් රණවීර මහතා උපත ලබන්නේ 1959 වසරේ නොවැම්බර් 13 වනදායි. කුඩා කාලයේ සිටම කොළඹ හැදී වැඩුණු සරත් රණවීරයන් කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන් සහ මරදාන සංගරාජ විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හදාරනවා. කුඩා කාලයේ සිටම සිනමාවට දැඩි ඇල්මක් දැක්වූ සරත් රණවීර තම ඥාතීකුගේ මඟ පෙන්වීම ඔස්සේ වේශ නිරූපණ ශාස්ත්‍රයට පිවිසෙනවා. සෑම් පෙර කියලා එයා මගේ ඥාති මේකප් කරනවා. ඉතින් එයාට කිව්වයින් පස්සේ එයා මාව ඒ ෆිල්ම් ක්‍රීපයකට අරන් ගියා බලන්න. වලව්වේ හාමු චිත්‍රපටයේ තුලින් වේශ නිරූපණ ශිල්පියෙකු ලෙස මෙරට සිනමාවට එක්වන සරත් රණවීරයන් අන්තිම රැ, සත්‍යා, 150 මුල්ලේරියාව, තුෂාරා, ජයකොතනදහ, ඇහැලේපොළ කුමාරි හාමි ඇතුළු චිත්‍රපට රැසකට සියදායකත්වේ ලබා දී තිබෙනවා. ඕ ඉස්සර ඉතින් නල්ලිලිය ගොඩක් හොඳයි. ඉතින් ඒකම තේ දැන් වගේ නෙවෙයි. දැන් නම් නල්ලිලිය සමහර වෙලාවට අපි වැඩ කරපු නල්ලිලියත් ඉන්නවා, දැක්කාම කතා කරන්න නැතුව ඉන්නේ. ඉස්සරයි එහෙම නැහැ. වීණක් කළේම හරි හොඳයි. තාමත් කතා බහ කරනවා, රෙක්ස අයියා කතා කරනවා.
රන්ජන් එක තමයි ටිකක් අමාරු වේදතාලු ගන්න වැඩේනේ. එක දවසක් මං ගිහිල්ලා ඉන්දියාවේ ගිහිල්ලා මම කන්න බත් එක බෙදාගෙන වාඩි වුණාම පුටුව ඇදලා ගත්තා. මං පුටුවත් එක්කම වැඩන පල්ලයට. විජේ කුමාරතුංග, මාලනී ෆොන්සේකා, වීනා ජයකොඩි, ගාමිණී ෆොන්සේකා ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් රසක් සමග කටයුතු කර ඇති මේ සොඳුරු මිනිසා. තමන්ගේ වෘත්තීය ජීවිතය තුළදී මුහුණ දෙන්නට සිදුවුණු බිහිසුණු අත්දැකීමක් පිළිබඳවද මෙහිදී සිහිපත් කළා. මාව වෙඩින් එකකට කියලා කතා කරගෙන ඇවිල්ලා එයා පොඩි ගෙල්ල මට මේ නින්ද යන බෙහෙත් දීලා මගේ අතේ කරේ ඔක්කොම තිබිච්ච රත්තරන් බඩ ටික ඔක්කොම ගලව ගත්තා. ගලවගෙන සීයේ නැතුව දවස් තුනක් හිටියම එයාපෝට් එකේදී එක්කෙනෙක් කියලා මේගොල්ලෝ මොකද දන්නේ නැහැ මේ නිදිගෙන වගේ ඉන්නේ කියලා පොලිසියට අරන් ගිහලා පොලිසියෙන් ගෙදරට කතා කරලා ඇවිල්ලා ගෙදරින් ගිහලා තමයි මාව අරන් ඇවිල්ලා තියෙන පොලිසියට. සිය ජීවන ගමන් මගේ 63 වන විය පසු කරමින් සිටින සරත් රණවීර නම් වූ මේ සුවිශේෂී වේශ නිරූපණ ශිල්පියා අද වන විට මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි සිය නිවහනට වී ජීවිතය ගත කරනවා. වසර ගණනාවක් තිස්සේ තමන් තුල වූ සහජ හැකියාව තුලින් මෙරට සිනමාවට සිදු කළ අපමණ මෙහෙය උදෙසා සරත් රණවීර නම් වූ මේ ප්‍රවීණ කලාකරුවාට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ ගෞරවය මෙසේ පුද කරන්නෙමු. මෙවැනි සුවිශේෂී පුද්ගලයින්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය හා නිදහස් කලා සන්ධානය නිබන්ධවම සූදානමින් සිටිනවා. අප සමග ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න. මේ සමගින් ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා. ජලිතම වූ රාත්‍රී 9:30ට.